ආදරයෙන් පිළිගන්නවා රසරස YouTube channel එකට අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Chinese ක්‍රමයට ගොඩක් රසවත් noodles එකක් හදාගන්නේ කොහොමද කියලා Chinese ක්‍රම කියලා කීවට ක්‍රම රාශියක් තියෙනවා මේ චීන ජාතිකයෙන් noodles හදන අද මම හදන්නේ මී හුන් ගොරෙන් එකක් මේකේ නම තමයි මී හුන් ගොරෙන් මී කියලා කියන්නේ noodles වලට ඉතින් අපි බලමු අපිට ගෙදර තියෙන දේවල් වලින්ම ගොඩක් රසට වෙනස් විදිහට මේ noodles එක හදාගන්නේ කොහොමද මොනවද අපිට ඕනේ කරන්න කියලා මම වර්මසලි noodles ටිකක් තම්බලා අරගෙන තියෙනවා රයිස් වර්මසලි තමයි මම ගත්තේ මේකද ලංකාවේ රයිස් noodles ගන්න පුළුවන් මේ වෙනුවට වර්මසලි නැත්නම් ලුණු ටිකක් ඒ වගේම තෙල් මේසෙන්දක් විතර දාලා noodles ටික තම්බලා වතුර පෙරලා ගන්න තව මම අරගෙන තියෙනවා චිකන් කෑලි ටිකක් ඔයාලට චිකන් වෙනුවට ඉස්සෝ දැල්ල වගේ දෙයක් උනත් භාවිත කරන්න පුළුවන් එළවලු විදිහට මම අරගෙන තියෙන්නේ බ්‍රොකෝලි සහ ගෝවා බ්‍රොකෝලි මං දෙකද කපලා හොඳට සෝදලා තියෙනවා බ්‍රොකෝලි ගැති හොඳට සෝද ගන්න ඇතුලේ පණුව ඉන්නවා ගොඩක් කලාවට මේ බ්‍රොකෝලි වල ගෝවා ටික මම කෑලි කඩලා අරගෙන තියෙන්නේ ටිකක් ලොකුවට මේ තියෙන්නේ පක් චොයි කොළ මේවා බොක් චොයි කියලාත් කියනවා මේ බලන්නකෝ මං හිතන්නේ මේවා ලංකාවේ සුපර් මාකට් වල තියෙනවා පිටරටේ වල ඉන්න අයට නම් මේක හොයාගන්න ගොඩාක් ලේසි ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැ තියෙනවා නම් විතරක් ගන්න තව මම අරගෙන තියෙනවා ඔයිස්ටර් සෝස් ඩාර්ක් සෝයා සෝස් පුංචිවට කපාගත්ත සුදු ලුණු ටිකක් මම රෙසිපි එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා එමනම් අපි බලමු කොහමද හදාගන්නේ කියලා මං තෙල් ටිකක් එකතු කරගන්නවා පෑන් එකකට තෙල් එක හොඳින් රත් වෙද්දී චිකන් කෑලි ටික එකතු කරගන්නවා චිකන් කෑලි ටික මේ තෙල් වලින් හොඳින් තැම්බෙන්න දෙන්න මේ විදිහට චිකන් ටික තැම්බුණාට පස්සේ මං කපාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා එකතම මේ වෙලාවට ඔයාලට මීට් කේක් එකක් එහෙම නැත්නම් ෆිෂ් කේක් එහෙම නැත්නම් සොසේජස් මීට් බෝල්ස් ඕන දෙයක් එකතු කරගන්න පුළුවන් මං ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා ඊළඟට මං කෑලි කඩාගත්ත ගෝවා සහ බ්‍රොකෝලි ටික එකතු කරගන්නවා මේ ගෝවා බ්‍රොකෝලි වලට අමතරව ඔයාලට කැමති නම් මෂ්රූම් ටිකක් එමත් නැත්නම් කැරට් ටිකක් කපලා එකතු කරගන්න පුළුවන් මම වතුර තේ හැඳි 4ක් 5ක් විතර එකතු කරගන්නවා මේ විදිහට ගෝවා සහ බ්‍රොකෝලි අන්තිමින් තැම්බෙද්දී මම noodles ටික එකතු කරගන්නවා සෝයා සෝස් ටික ඩාර්ක් සෝයා සෝස් මම අරගෙන තියෙන්නේ ඔයිස්ටර් සෝස් හොඳින් මිශ්‍ර කරගන්න ඔයාලට පුළුවන් ලුණු බලලා ලුණු එකතු කරගන්න මදි නම් මුලින් ලුණු ගොඩාක් එකතු කරන්න එපා මොකද අපි noodles වලටත් ලුණු දාලා තම්බලා තියෙන්නේ ඔයිස්ටර් සෝස් සෝයා සෝස් මේ වගේ ලුණු තියෙනවා ඒක නිසා ගොඩක් ලුණු එකතු කරගන්න එපා අපේ මීහුන් එක හදාගෙන ඉවරයි දැන් මම පක් චොයි කොළ ටික කපලා එකතු කරගන්නවා අවසානයේ තමයි එකතු කරගන්නේ මොකද ඉක්මනට මේවා ටික මැලවිලා යන නිසා ඊනම් ගම්මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන් හැබැයි මේකට ගම්මිරිස් එකතු කරන්නේ නැහැ හදන වෙලාවට ඔරිජිනල් මීහුන් ගොරෙන් එක හදනකොට හදාගෙන ඉවරයි මේ noodles එක උණු උණුෙන් තමයි රස බලන්න ඕනේ එතකොට තමයි හොඳ රසක් එන්නේ noodles එකත් එක්ක මෙන්න මේ වගේ මිරිස් සෝස් එකක් දෙනවා මේක හදාගන්නේ සෝයා සෝස් වලට විනාකිලි ටිකක් එකතු කරලා ඒකට මේ මිරිස් කෑලි කපලා දාලා තියෙනවා අමු මිරිස් එහෙම නැත්නම් බර්ඩ්ඩයි චිලි උනත් කපලා එකතු කරන්න පුළුවන් ටිකක් සැරට ඕන නම් බර්ඩ්ඩයි චිලි එකතු කරන්න ඊළඟට මේ වගේ පුංචි දෙහි පෙත්තකුත් තියෙනවා සාමාන්‍යයෙන් අපි මේ මීහුන් එකක් කඩෙන් කන්න ගියාම මේ විදිහට තමයි අපිට ඒගොල්ලෝ සූදානම් කරලා දෙන්නේ
Iti mewa okkoma ekathu karama tamai meke niyama rasa enne. Dehi chuttak mirika gena e wagema me soya sauce wala nuth tikak ekathu karagena tamai me mihun eka kanna one. Iti man hitenawa oyata godak lesiyen gederema wenas vidiye rasa noodles ekak hada ganna puluwan wevi kiyala. Iti me video ekata oyata kemathi nan like karanna. Jangan lupa balasnya share karena, mungkin mau nama hari getol waktu ini mana, ya tinggal mendekat ke diri sandhan karena, eh mana mewagi alat malu video kekeng, apinya ayam hambo memang.